ලංකාවේ පුංචි යාළුවෝයි ලෝක පුරාම ඉන්න ශ්‍රී ලාංකික පුංචි යාළුවෝයි හැමෝම එකට එකතු වෙලා රසවින්දින වැඩසටහනක් තියෙනවා නම් ඒ බලකායේ ගීමාණය ආයු බෝ වේවා විතරමයි කියලා හිතෙනවා මට. මටත් හිතෙනවා. ඒ දනොත් එහෙම කියන්නේ. ඔව්. අද දවසේ වැඩසටහන ඇතුළත් පියුටර රටින් පුංචි යාළුවෝ ගොඩක් අපිට ලස්සනම ලස්සන දේවල් ඉවල තියෙනවා. එතකොට ලංකාවින් යාළුවොත් ගොඩක් ලස්සනම ලස්සන දේවල් ඉවල තියෙනවා. මේ හැමදේම බලන්න අපි සූදානම් ඉන්නවා. ඉතින් ඒ ඔක්කොටම කලින් අපේ පුංචි යාළුවන්ගේ ආයුෂ වැඩි වෙන්න කියලා අපි දෙන ප්‍රාර්ථනාවක් කරනවා. හරි. ඒක තමයි අපේ පුංචි යාළුවෝ හැමෝටම ආයු බොහෝ වේවා. ඔන්න ඉතින් බොහොම සුන්දර ප්‍රාර්ථනාවකුත් එක්ක බලකාය ගීමානේ අද මේ විදිහට අපි ආරම්භ කරා. ඉතින් ඒ ප්ලස් නාලිකාව රන්වල බලකායත් එක්ක අත්වල් බැඳගෙන නව ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ තවත් සුන්දර දවසක් මේ විදිහට අපි ඔයගොල්ලෝ ගාවට අරගෙන ආවා. දවස ආරම්භ කරද්දිම අපේ පුංචි යාළුවෝ ඒගොල්ලන්ගේ මනාපයත් එක්ක සූදානම් කරලා ලෑස්ති කරලා ඒවල තියෙන ගීත දර්ශකය නොබැලුවොත් ලොකු අඩුපාඩු. එහෙනම් මොකටද අඩුපාඩු ඉඩ තියන්නේ? හරි ඒ ඉඩ නොතියා අපි බලමු ගීත දර්ශකය. හැඩ අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු බලන් සූර්ය මංගල්ලේ සූර්ය මංගල්ලේ නැන්ද කලුකුණු මුත්ත පුදන් පිට ලැබ දෙවි හතර වරන් නැන්ද කලුකුණු මුත්ත පුදන් පිට ලැබ දෙවි හතර වරන් සුව දිවියට මුල් වන්නේ රසය පැහැය නොම වන්නේ දිව ඔසුවක ගුණ දෙන්නේ ජලය අපට පනවන්නේ ජලය අපට පනවන්නේ කඳු මුදුනින් නැරඹෙන්නේ විසිතුරු ඇල්ලක් වන්නේ මහ සයුරට දිව යන්නේ කාමලි අනර කාමලි අනර කාමලි අනර කාමලි පුරා මලක් නෙලා ගන්න කියා දෙව් බඹුලියන් අතරින් පීනලා ගියා මල් පිටෙන්න පිටිරෙන්න පිපි මල් පිටෙන්න මුන් පුරන්න ඉර මුදු මල කෝකෝ රතු කර මල කෝකෝ ඉර මුදු මල රතු කර මල කොයි පිටේ ළඟ බලන්කෝ ඔන්න නදුන් අපි ගීත 10 බලලා ආවා. හැබැයි පුංචි අලු කල්පනා කරනවා දැන් අර මොකද්ද වැඩසටහන පටන් ගන්න මම ගුවන්නේ පිට රටේ යාළුවෝ ගොඩක් මේ වැඩසටහන බලනවා අය. එතකොට ලංකාවේ යාළුවෝ ගොඩක් මේක බලනවා අය. ඒක අපි අද ඔප්පු කරනවා අය. ඒ වගේම ලංකාවේ යපු අපේ යාළුවන්ගේ ගීතත් අපි පෙන්නනවා අය. කියලා දැන් අපි කලින් එකෙන් ඉංග්‍රීසි අද්දු. ඔව්. බලකා ගීමන දහවන ස්ථානෙට ඕගොල්ලෝ තෝරලා දෙන ගීතය තියෙන්නේ ලංකාවේ පෞරාණික කලාවක් ගැන නෙමෙයි. පෞරාණික කලාවක් තියෙන ගමක නමක් තියෙන කෙනෙක් තමයි ගායනා කරන්නේ. පෞරාණික කලාවක් තියෙන ගමක නමක් නමක්. තමන්ගේ වාසගම ඉදිරියේ තියෙන කෙනෙක් තමයි කියන්නේ. එයාගේ මුල් නම තමයි මුල් කියන්නේ මුල නම තමයි ගාමිණී. ආ. මොකද යාළුවෝ දන්නා? කවුද වගේ?
රිස්මුණු කලාවත් අන්න හරි අම්බලංගොඩ ගාමිණී අම්බලංගොඩ මහත්මයා ගායනා කරන බොහොම ලස්සන විරිඳුකුත් එක්ක තව ගීතකුත් බලනවා ඒත් එක්කම අපි යනවා ලෝකේ පුරා ඉන්න පුංචි යාළුව එවපු ලස්සනම ලස්සන ගීත නිර්මාණටිකුත් බලන්න මේ විදියට වැසිකාලය එළඹෙන්නේ ගස්වැල් තව හැඩවන්නේ කරදිය මිරිදිය වන්නේ
යලය අපට පණවැන්නේ යලය අපට පණවැන්නේ ගොවි දැන්පත් සරිවන්නේ සතුට සැපත ගෙන දෙන්නේ මෙලෙසින් ලොව පවතින්නේ යලය අපට පණවැන්නේ රැකගෙන ජල සම්පත අස්වාද්‍යමු රන්කෙට එලි කර දිවි මං වෙත සලසමු සුව සම්පත රැකගෙන ජල සම්පත අස්වාද්‍යමු රන්කෙට එලි කර දිවි මං වෙත සලසමු සුව සම්පත සලසමු සුව සම්පත සලසමු සුව සම්පත ඔන්න අපි පොරොන්දු වෙච්ච විදිහට ලෝකේ පුරා ගිහිල්ලා ආවා. නැකනේ පිටරට ඉන්න අපේ ශ්‍රී ලාංකික දරුවෝ බොහොම ලස්සනට අපේ ගීත ගායනා කරනවා. ඒකට ජන කවි කියනවා කියලා දැන් ඕගොල්ලෝ හොඳටම දන්නවා. ලංකාවේ යාළුවෝ වගේම ඒ යාළුවොත් මේ ශක්තිමත්ව අපේ සාම්ප්‍රදායික නාදමාලා එක්ක කියන්න උත්සාහ කරනවා. හරි. දැන් අපි යනවා තව ගීත දෙකක් බලන්න. ඒක බලකයි ගීමානේ ඊළඟ ස්ථාන දෙක නැත්තම් 8 වෙනි ස්ථානයේ සහ 7 වෙනි ස්ථානයේ බලන්න යනවා. දැන් පුංචි යාළුවෝ කල්පනා කරනවා දැන් හරි පිටරට යාළුවන්ගේව පෙන්නවා අපේව පෙන්වන්න නැද්ද කියලා මේගොල්ලෝ කල්පනා කරනවා ඇති. ඉතින් අද වැඩසටහන ඉස්සරහට අපි ඒවත් පෙන්වන්න ඕනේ. ආයුබෝවේ
අපි පොරොන්දුන අපේ යාළුවන්ට අපේ ලංක පිටරට යාළුව විතරක් නෙමෙයි අපේ ලංකාවේ යාළුවෝ ගායනා කරපු අපේ මේ ගීත ලස්සන ගීත ගායනා කරපු යාළුවන් වීඩියෝස් ටිකක් පෙන්වන්න කලින් පොරොන්දු වුණා දැන් එහෙනම් අනේ පොරොන්දු ඉෂ්ට කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ එහෙනම් පොරොන්දු ඉෂ්ට කරන ගමන් ලබන සතියේ ඔයගලන්ට පුළුවන් අද දැන් ඔයගොල්ලෝ මේ පටිගත කිරීම තිබුණේ නැහැ අපිට ඒක කරගන්න බැරුණා කියලා ඔයගලන්ට හිතනවා නම් ඉක්මනට අද වැඩසටහන බලපු ගමන්ම දවසේ කැමැතිම ගීතය වීඩියෝ කරන්න බින්දුවයි 7යි 6යි 9යි 333යි 666ට එව්වොත් මේ විදියට ලබන සතියේ ඕගොල්ලන්ගේ වීඩියෝ බලන්නත් පුළුවන් ආයුබෝ වේවා ආවෙලා යන්න බලාකුළු ඉරන පානෙන් පත්තු වෙලා ආයුබෝ වන් හරි සතුටුයි ඉස්කෝලෙට කිට්ටු වෙලා අත්නද ගව යාළු හරි හිටියද වෙන්න ඇලු කුඹලක් අපි මරුලා නැත්ත මේ වද අලිත් තැමයි මේ තරසෙනෙ කලතා ඇසෙන හන තේවා කිරි සොයුර පරදා වැවරෝම වට රංචක සොනා හන්තන කනු මුදුනට යමු බන්තාර මැනි කෙලා හමු වෙමු පැනි පිරුණු හොඳ බලනෝ කන්ට නුවරම මෙන්න බහිමු නාන වීනේ yaati buna aa na පසුගේ සතියේ තිබිච්ච නැති ගීතයක් ඉක්මනට මිස්රාට ඇවිල්ලා. ඒ කොහොමද වෙන්නේ? දැන් එකම ගීතය බලකායේ එකම ගීතයක් ආකාර දෙකක පටිගත කිරීම තියෙනවා. එකක් ලංකාවේ බොහොම ලස්සන තැනක කරලා තියෙනවා. අනිත් එක ඇමරිකාවේ බොහොම ලස්සන තැනක කරලා තියෙනවා. දැන් ඇමරිකාවේ ගීතය අහපු ගමන් අපේ පුංචි ආරු දැන් දවස් කීපයක්ම අපේ ගීත දර්ශකයේ තිබුණා ඔය ඇමරිකාවේ ගීතය. ඔව්. හැබැයි ඒගොල්ලෝ ලංකාවේ ගීතයකට එකතු කරලා තියෙනවා. වැඩිම මනාප ලැබිලා තිබ්බේ ඊළඟට ලංකාවේ බොහොම ලස්සනම ලස්සන පටිගත කරපු ගීතයක්. අර ගීතයත් හොඳයි. මේ ගීතයත් හොඳයි. ඒතර පුංචාලු වැඩිපුර කැමැත්ත මේ පාර දක්වලා තියෙන්නේ ලංකාවේ එරමුදු මල ගීතේ පටිගත කරපු එකට. ඉතින් ඒ ගීතයත් එක්ක තවත් ලස්සනම ගීතයක් බලන්නයි මේ යන්නේ. මලක් නෙලා ගන්න කියා දෙව් බඹුලියන් අතරින් පීනලා ගියා මුල් පිටෙන්න පිටිරෙන්න පිටි මල් කියන්න මුල් පුරන්න නැත අන්සරණ ඔබ හැර මේ මට
भाषा टीका संस्कृति संस्कृति नूर पेट
එන්ට කාන්ට බලන්ට බලන්ට තයන්න ටිකක් වැඩිපුර එකතුලා තියෙනවා. ඉතින් කුඩරට මැනි කියලා ගැන එතකොට මහනුවර අභිමානය ගැන නිර්මාණය කරපු ගීතයක් තමයි බලකැයි ගිමානේ ඊළඟට පුංචි අලු තෝරලා තියෙන්නේ. ඒකත් එක්ක තව ගීතයක් බලන්නත් තියෙනවා. ඉතින් බලකැයි ගිමානේ අද මේ බලන්න යන්නේ හතරවෙනි ස්ථානයේ සහ තුන්වෙනි ස්ථානයේ. අපි එහෙනම් ඒ දෙක බලමු. ටික ගොඩ අඩු කර කර අඩු කර කර උඩාරම ගැලෙව්වා ඉන්න තැනක් නැති කරගත් අල්ප කාල උත්සාහේ රැසුණු දෝස් නැති කල හිස් හිතෙන් දුටුව දුන් ලෝකේ මහා පුරුෂ මිනිස්රුවන කූඩාරම ගැලෙව්වා කූඩාරම ගලවන හැටි අපි කාටත් උගන්වා ආමාරයා වැඩෙව්වා ආමාරයා වැඩෙව්වා උපමාද නොවේ ඉරද හඳද කිසිත් නොවේ ඉරද හඳද මතු නොවේ සමවති ලොව කෙනෙක් නොවේ මහා පුරුෂ මිනිස්සුවන ආමාරය මැඩෙව්වා මේ මාරය මඩවන හැටි අපි කාටත් උගන්වා සංසාරේ සිදෙව්වා සංසාරේ සිදෙව්වා Thank you.
මම්මේ දැන් මේ කියන කවිය මේ විදිහටම ගීතයකට ගත්තොත් කොහොම වෙයිද? දන්නේ නැහැ කවියවත් කියන්නේ නැහැ. කවි කිව්වේ නැහැ. ඔන්න කවිය කියනවා. ළමිසියේ ඉසිපතනේ වල් නෙලනා ළමිසි නොවේ දෝතලු මල් එතනා ඔය නාද මාලාවටම බොහොම ලස්සන ඩැක්කි හඬකුත් එක්ක රන්නලගුරුතුමා මෙන්න මේ විදිහට ගීතයක් නිර්මාණය කරන ගීතන මේ බලක ගීමානේ ගිය සතියේ 4 මේ සතියේ 2 මගෙන් ඇහුවේ අර අපේ සම්ප්‍රදායත් එක්ක කෑවේයි view එකයි බැලුවේයි ඔව්
අපි දැන් යන්නේ පහතරට සම්ප්‍රදායේ පහතරට අපේ ගීතයක් කොහොමද අපි ලෝකෙට රංගේ කියලා බලන්න. ආ ඒ කියන්නේ අපේ පුංචාලු බලකැ ගීමානේට තෝරලා තියෙන්නේ පළවෙනිදෙන්ට තෝරලා තියෙන්නේ ගින්දර මැව්වේ පහතරට නාද මාලා වලින් හැඩවෙච්ච. එතකොට හැබැයි ලංකාවේ නෙමෙයි මේක රඟපාන්නේ නටන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික දරුවෝ. ඉතින් ඒගොල්ලන්ගේ ඒ හැඩවලින් වර්ණවත් වෙච්ච ගීතය ඔයගලන්ට දෙන ගමන් අද දවසේ අපි සමුගෙන යනවා. මතකයිනේ ගීත 10 බලලා කැමැතිම ගීතේ වීඩියෝ කරලා 0769633666ට හැකික් මන්ට WhatsApp මාර්ගෙන් එවන්න. එතකොට ලබන සතියේ ඕගොල්ලන්ගේ ගීතය ඕගොල්ලන්ගේ ගායනය ලංකාවම ලෝකෙම බලන එකක් බවට පත් වෙයි. එහෙනම් පුංචි යාළුවන්ට අද දවසේට අපි සමු දෙන්නයි මේ යන්නේ. එහෙනම් අපි යාළුවෝ ලබන සතියේ තේනවා. නෑ නෑ අපි දුක් වෙන්න එපා. දුක් කරන්න. අපි ආයෙ එනවනේ. ආයෙ එනවා. ඒ කියන්නේ මේ අතින් ලංකාවේ වීඩියෝ. ඔව්. මේ අතින් පිටරට වීඩියෝ. එතකොට මේ අද්දකේම අද්දකම එකතු කරගෙන දේශී නාද මාලා වලින් පිරිච්ච ගීත 10කුත් අරගෙන අපි එනවා. පුංචි යාළුවෝ හැමෝටම ආයුබෝ වේවා. ආයුබෝ වේවා. මේ යන්නේ සිසිල් ගින මාවා. ඕ හර හර රින් රින් සිසිල් ගින මාවා. Yeah.